දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විසෙන කේසර සිංහේකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සත්වෝද්‍යාන භාර අමාත්‍ය විමල වීරදිසානායක මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ කරන ලද PCR පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේද සහාය ඇතිව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ වන විට සිංහයාට ඔක්සිජන් ලබා දීමට පියවරගෙන ඇති බවත් සිංහයාගේ තත්ත්වය දැනට බරපතල නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එම සිංහයා සමග සිටි තවත් සිංහයන් කීප දෙනෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙන්නේ දකුණු කොරියාවෙන් මෙරටට ලැබුණු කේසර සිංහේකුටයි. ඒක සම්බන්ධයෙන් ඒ අදාළ බලධාරීන් හා සාකච්ඡා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම වසංගත රෝග විද්‍යාංශයත් මේ සම්බන්ධයෙන් මේ රෝගයේ ඒ සතාට බෝ වුණු ආකාරය කොහොමද ඒ වගේම ඒ බෝ වීම හරහා අපේ ඉතන කාර්ය මණ්ඩලයට හෝ ඒ හරහා සෞත්වෝද්‍යානයෙන් බැහැර ප්‍රදේශයකට මේ රෝගය පැතිරීමට තියෙන ඉඩකඩක් තිබේද මේ පිළිබඳව ඒ අවශ්‍ය කරන විමර්ශන කරලා ඒ අවශ්‍ය කටයුතු කෙරෙනවා ඇති. මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වූ රෝගීන් 5 දෙනෙක් කොළඹ 66 වත්ත ප්‍රදේශයෙන් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ එම ප්‍රදේශයේ ජනතාව බාහිර සමාජය සමග මිශ්‍ර වීම හේතුවෙන් මෙම වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ අවදානමක් මතු ඇති බවයි. මේ වත්ත ප්‍රදේශ ඉතාම අඩු පහසුකම් සහිතව විශාල ජනගහනත්වයකින් යුතුව ජනතාව වාසය කරන ප්‍රදේශයක්. ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් අනෙකුත් ආයතනවල පිරිසිදු කිරීම ආයතනවල රාජකාරී කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට අබැහුවන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාපාර වලට වෙන විශාල ප්‍රමාණයකුත් මේ ප්‍රදේශයේ වාසය කරන බවට තොරතුරු තියෙනවා. ඒ වගේම ත්‍රිවිල් රථ රියදුරන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ වාසය කරනවා. ඒ නිසා මේ ප්‍රදේශයෙන් හමු වුණු මේ ප්‍රභේදය අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාප්ත පැවති මේ අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම අපි රට ලොක්ඩවුන් කරලා තිබුණත් මේ ප්‍රදේශවල ඉන්න මේ 66 වත්ත කියන ප්‍රදේශයේ ඉන්න ප්‍රජාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි අපිට මහජන සෞඛ්‍ය පරිශ්‍රමෙන් වාර්තා කරන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයෙන් හමු වුණු මේ නව ප්‍රභේදය අනිකුත් ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙලා පැවතීමේ අවධානමක් තියෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ පවතින අවධානම සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ සතියකට පෙර වසා දෙමින් මේ ඉතාම බරපතල කාරණයක් හැටියට අප සලකනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අප එම මුළු ප්‍රදේශයම සම්පූර්ණ වශයෙන් සීල් කරලා තියෙන්නේ. ඒ ප්‍රදේශයට පිටින් කෙනෙක් යන්න සහ එතනින් පිට වෙන්න බැරි විදිහට ඒක පියවර අරගෙන තියෙන්නේ. ඇත්තටම මේ සම්බන්ධයෙන් යම් සැකයක් තියෙනවා කියලා කියපු මේ මාසේ 11 දිනේදීම ඒ කටයුතු සිදු කරලා තිනවා. කියන්නේ සතියකට පමණ පෙර ඉඳන්ම එම ප්‍රදේශය සීල් කරලා තියෙන්නේ. ඒ වගේම මේ හඳුනාගත් රෝගීන්ගේ පළමු පෙළ, දෙවනි පෙළ සහ තුන්වෙනි පෙළ සියලු ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධිංශය සහ වසංගත රෝග විද්‍යා එකක එකතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම තමයි දැනට පළමු සහ දෙවන පෙළගේ ආශ්‍රිතයන්ගෙන් ලබාගත් නියදි එකක්වත් මේ වනතේ පොසිටිව් වෙලා නැහැ. මේ අතර COVID-19 ආසාදනය වූ රෝගීන් 2372 දෙනෙකු ඊයේත් මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 562 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 455 දෙනෙකු හඳුනාගෙන තිබුණා. තවත් ආසාදිතින් 234 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ුත් ආසාදිතින් 217 දෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන්ුත් හඳුනාගෙන තිබුණා. අතර දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතින් හඳුනාගෙන තිබුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 233,064ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගෙන් ආසාදිතින් 195,434 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 31,256ක්. මේ අතර කොවිඩ් ආසාදිනී වී සිටි රෝගීන් 51 දෙනෙක් පසුගිය 16 වෙනිදා මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ ලෙස මිය ගිය අතර 31 දෙනෙකුම පිරිමි පුද්ගලයින්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,425ක් දක්වා ඉහළ ගියා. මේ අතර දැරණියගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් ප්‍රවාහනය කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගත වූ පැය 24 තුල පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1390ක් අත්අඩංගුවටගත් බවයි. මේ අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් සහ අයහපත් කාලගුණයත් සමග පීඩාවටපත් ජායල හා අවට ප්‍රදේශවල ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු ස්වර්ණවාහිනිය අදත් සිදු කළා. ඉතාලියේ දහමට සවියක් පදනම ඒ සඳහා අත්වැල් බැඳගත්තා.